යුලිසා චත්වරී බණ්ඩාරී ගොඩ දියනිය ඒ මිනිපිරියගේ පස්වෙනි ජර්මදිනය වෙනුවෙන් පෙළියන්දර සිද්ධ මුල්ල පදිංචි චන්ද්‍රා ඒකනායක, විසිසජ්ඥ වෛද්‍ය රසිකා ඒකනායක, ඉංජිනේරු DDC බණ්ඩාරී ගොඩ සහ EMP ඒකනායක යන මේ පින්වතුන් අද මේ පින්කමේ දායකත්වය ධර්මයෙන් කටයුතු කරන්නවා. සමන්තාචක්කවාලේසු අත්‍රාගචචන්තුදේවතා සද්ධම්මංඋනිරාජත්ස සුනන්තු සගහමොක්කදං දම්මස්ස වෙන කාලු අයංබදන්තා දම්මස්සවෙන කාලු අයංබදන්තා දම්මසවෙන කාලු අයංබදන්තා නමුෝතත්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්ධත්ස නමුෝතත්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්ධත්ස නමුෝතත්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධක්ස නිබ්බේදික පරියායංහෝභිකවේ දම්ම පරියායෝතිටි සදවන්ත කාරුණික පින්නතුනි හැම දෙනාම සූදානම් වන්නේ මහාකාරුණික ධර්මරාජාණන් වහන්සේ ලොවට සැනසිල්ල පිණිස දේශනාකොට වදාළ වටිනා දහම් පදයක් කාලේ පමණින් ස්‍රවනය කරන්නටයි පින්වත් හැමදිනාගේ අපේක්ෂාව බලාපොරොත්තුව අද මේ ධර්ම දේශනාවහි දායකත්වය දරන්නේ යොලිසා චත්වරි පණ්ඩාරි ගොඩ දියනියගේ පස්වන ජන්මදිනය වෙනුවෙන් පිළියන්දල සිද්ධ මුල්ල පදිංටි නන්දාඒකනායක විසේ සතඥනවෛද්‍ය රසිකායකනායක ඉංජනේරු දී පණ්ඩාරිගොඩ ඒවගේම ඊ.MPි ඒක නායක මහත්ම ඇතුළු පවුලේ පින්වත් හැම දෙනා තමයි අද මෙ ධර්ම දේශනාවය පින් කමෙහි දායකත්වේ දරන්නේ. තින් පින්න තුළ බොහෝම සතුන පත්වෙන්නට ඕන කුඩාමිණි බිරියගේ පත්වන ජන්මදිනය සිහි පත්කරගනය දරුවාට පුුණ්‍යවන්ත ජන්ම දෙනයක් වේවාකිනතුම් ප්‍රාර්ථනාව පෙර දරිකරගෙන තමයි අද මේ ධර්මදේශනම සිද්ධ වන්නේ. එහෙමනම් පින්වත් හැම දෙනාටම මේ උතුම් කුසලය ධර්ම අවබෝධය පිණිසම වේවාක නාශංසනෙන් අපි ධර්ම දේශනාව ආරම්භ කරනවා. පින්නතුනි මාත්‍රකාස්ථානයේ තබාගන්නට එදනේ නිබ්බේදික සෝත්‍රයට අයිති සෝත්‍රපාටයක්. මේ සෝත්‍රයෙන් ඉතාම වැදගත් කාරණයක් කියල දෙනවා එකම කාරණය පිළිබඳව තමයි අද ධර්ම දේශනාව සිද්ධ වන්නේ. ඒ කාරණය තමයි පින්නතුනේ ආසාව අපි හැමෝම අනවරාග්‍ර සංසාරයේ ඉපදීපදී නැරිමැරි දීර්ග ගමනක් යන්න ගමන්ට ප්‍රධානව හේතුවක් තමයි මේ ආසාව එහෙමන අද මේ ධර්ම දේශනාව තුළින් තන්නහාව පිළිබඳව පින්නතුල්ලාට ගොඩා දේවල් දැනගන්න අවත්ථාව ලැබෙනවා පින්නතුනිින් මෙ හැමෝටම ආසාාව තියෙනවා අපි හැමෝම ආසා කරනවා ඇයි අපි ආසා කරන්නේ ප හල තියෙනවා පටිච්ච සමුපාදය කියෙන වචනය පටිචි සමුපාදය තියන වේදනාපච්‍යයා තන්නහ කියලා. විඳීම නිසා තමයි පින්නතුනි ආසාව හටගන්න. එන අපි හැමෝ මාසා කරන්න මොකක් නිසාද විඳීම නිසා දැම්බලන්න අපි යහහිෙන් රූප බලනවා ශාලස්සනයි කියලා විඳිනෝ. විදිනකොට මොකද වෙන්නේ ආසාව ඇති වෙනෝ. කනෙන් චද්දහනෝ සාලස්සනසිින්දුවක් කෙලි විඳිනෝ. විදිනකොටමකද වෙන්නේ ආසාාව ඇති වෙනෝ. නාසේට ආග්‍රහණය කරනවා හරි සුවඳයි හොඳ ෂෙන්ට් එකක් කෙලපි විඳිනවා. විඳින කොටමොකද වෙන්නේ ආසාව ඇති වෙනෝ. දිවට රස්ස විඳිනවා විඳිනකුට ආසාව ඇති වෙන. කයට පහස විඳිනවා විඳිනකොට ආසාව ඇති වෙනවා. එහෙනම් අපි හැමෝම හිතේතියාග්ඩෝන මේ ලෝකයේ මනුස්්‍යයන් විතරක්න වෙයි හැම සත්වේත්ම ආසා කරන්නමකක් නිසාද විඳීම නිසා. ආසා කරන්නේ ඇයි කියලවත් දන්නැතුව අපිට ආසාාව නැති කරන්න බෑ මේ කවදාකවත් ජීවිතය අමතක කරන්න එපා මේ ලෝකයේ හැම කෙනෙක්ම ආසාකරනවනං ආසා කරන්න වෙන දෙයක් නිසාන වෙයි විඳීම නිසා එමනම් ආසාව කියල කියන මොකත් ආසා තේරණ විදියට ආසාාව කියලැන මොකක්ද කැමැත්ත මත් කැමැත්ත කියන්නම කදද කියලා. ආසාාව දැන් ඇත්තටම ලවුත්තරේ හරි නමුත් එක සමානවචනයක් ඩැම්බලන්ඩ ඉංග්‍රිසි භාෂාවත් එක්ක සිංහල භාෂාව ගත්ත හම සිංහල භාෂාව හරි පොහොස සාමාන්‍ය ඉංග්‍රිසි භාෂාවේ එක දේකට ගුඩාක් වචන නෑන සිංහල භාචාව එහෙමනෙව එක දේකට ගුඩාක් වචන තියනවා. දෙම් බලන්න අපි දන්න මේ ආසාවට කොච්චර වචන තියෙනවද. ආසාග කියනවා කැමැත්ත කියනවා බැඳීම කියනවා ඇලීම කියනවා ආදරය කියනවා සෙනහත කියනවා කාමය කියනවා රාගේය කියනවා තවත් නම් ඕන තරන්තේරම්. පාලි භාෂාවීම ආසාවට පින්නතුනි හරියටම නන්සීයක් පින සබ්දකෝසි. පාලිභාෂාවඒ තරම්ම ගැඹුරු භාෂාවක්. එතකොට දැම්ම මේ ඇත්තන්ගෙන් ඇහුවා ආසාව කියන්නේ මොකක්ද කියල ැබිච්ච පිළිතුර තමයි කැමැත්ත තිහෙමන එක සමාන වචනයක්. ඊට වඩාටිකක් ගැඹුරට ගිල් අපිමේ ආසාාව තේරු ගණ් වු. සංකප්පරාගු පුරිසස්සකාමෝ කියල දේශනාවක්තේෙනවා බුදුරජාණන් වහන්සේ වදාරනව මේ ආසාභ කියල කියන්නේ ඇත්තටම සංකල්පයක් සංකල්පයක් කියල කියන්නේ සිතුවිල්ල එෙමන ආසාභය කල කියනෙමකදද සිතුවිල්ල නේතේකාමා යානි චිත්‍රාණි ලෝක මෙ ලෝකයේ විසීතුරු දේල් තියනවා ලස්සන දේවල් තියනෝ. පන ඇති ලක්සන ද තිය පණ නැති ලස්සන දේවල් තියනවා.ඒ ලස්සන දේවල් ඇතු විසීතුරු දේවල් ඇතුළි ආතාව නැද්ද නෑ විචිතුරු දේවල් ඇතුළේ ආථාව නෑ. ඒ දෙස බලනා අපි ඇති කරගන්න සිතුවිල්ලේ තමයි ආසාවතියෙන්. දෙම්බලන් අපි තම ලස්සන ගැන්ළමෙක්ඉන්නෝ. පිරිමිළමයි දෙන්නෙක් ඉන්නෝ. එක පිරිමිලමක් අ ගැහනුළමට හරි කැමති. අනි පිරිමිලමයට පෙන්නන්න බැයා කැමති නෑ. එතකොට ගැනුළමයා තුළ ආසාාව තියෙනවන්නම් අර කොල්ලො දෙන්නම කැමතිවෙන්ටන්. කෙනෙකුට ලස්සන දේ තම කෙනෙකොට කැතයි. කකට කැතවද තව කෙනෙකුට ලස්සනයි දැම් බලට මෙතන ැහැත්වටිය තියෙනවා. දෙ මේ දැත්තුවටටියට මෙතරන්න හැමෝ මාසයිද මේ ාසයිද මේක ටාස කරන්න කවුද මේක ටාස කරන්නේ දැහැත්ට කන කෙනෙකුට දැක්වොත් ආසාාවක් ඇතිවෙන්න ඇද දැහැත්ට ඇැබැහි විච්ච කෙනෙක් ධර්මදේශනාව සඳහා රාධනා කරනෙකටුනත් ආසාාවක් ඇතුවෙන්න්න බැරිකක් නෑ තුරබල දැහැත් වට්ටිය ඇතුළේ ආසාව නෑ මේ දෙස බලලා ඇතිකරගන්න සිතුවිල්ලේ තමයි ආසාවතියෙන්. දෙහෙම නම් බලන්න කොම එක මහාලොකු කච්්‍යකුත් නෙවෙේ. ආසාව කෙල කියන්න එතුරුමකක්ද සිතුවිල්ලක් විතරයි. ටි සමාජය ගත්ත හම තරුණ ළමයි වාහනවලට ආසයි. සහරු බේන්සල්ට ආසයි. සමහරු කියන ම බේසොල්ට කැම්තින මං වෙනත්වර්ගය. එතකට බලනර වාහනය ඇතුළ ආසා වන එයාගේ සිතේ ඇතිවෙන සිතුවිල්ලේ තමයි ආසාව තියෙන්. ඉ එහෙම නම් පින්නතුළ දැන් කරුණු දෙකක් තේරුම්ගත්තා මේ ලෝකයේ හැම කෙනෙක් මාසා කරන්නේ විඳීම නිසා ආසාව කලකයන්නේ සිතුවිල්ලා පන්නතුනි පංචකාම සම්පත් පංචකාම සම්පත්ය කියලා ැනමකක්ද රූප ශබ්ද ගන්ධ රස ඉස්පර්ස ඕටික ලබාගන්න තම අපි හැම දේම කරන්න ඕකනැති අපි නේද අපි ජීවත් වෙලා ඉන්න කාලේ ඇහ ගරූප බලනවා කන චද්ධහනවා නාසේෙන් ආග්‍රහණය කරනවා දිවෙන් රසම දිනවා කයට පහස ලබනෝ ඌට වඩා දෙයක් අපි කරනවාද නෑ එහෙනම් අපේ හැම දේක මිලක්ේ තමයි පංච කාමය මේ පංචකාමේ ස්වභාවේ තමයි පින්නතුන්නේ ලබා ගන්නකං වටිනෝ ලබා ගත්තට පති ඇතියක් නෑ තමයි ස්වරූපයේ ලබා ගන්නකම් මේ බොහෝම වටිනවා ලබා ගත්තට පත්සේ මේ ැති දෙයක් නෑ එක තමයි ස්වභාවෙන් පින තුළ හිතල බලන්ඩ ඕනම දෙයක් ලැපි අධ්‍යාපනය ගමු මොකක්හරි ඩිග්‍රියයක් කරනවා තමයි කියන්න මේ කර ගත්තොත් ගෝඩ හැබැයිඉති අර කොලේ අතටාවට පත ඇති දෙයක් නෑ නල් සාමානයෙන් ගෙනගත්තයි කහොඳට මං මේකයන්නේ ඉගෙන ගණ්ඩ පාකිර නෙවෙයි. මෙක ස්වභාවේ තමයි ලබාගන්නකම් වටිනවා ලබා ගත්තට පසේ වැඩක් නෑ. දැම් බලන්න අපේ ඇතුම් ඇඳුම් ගන්න ගිහාමතින් තෝරලත් තෝරලත් තෝරල ඇඳුම් ගන්න. හැබැයින් දෙපාරත්තුම් පාරක් අදල් ති හෝදල ති බැත්තක දෙැම්මට පසසිවරයි. ලබා ගන්නකම් වටන ලබා ගත්තට පස්සේ දෙ දෙම්බලන ගෙවල් ගෙවල් හදන කාලට එක්කම යුද්ධයක් නේද සැලසුන් අඳනවා ටයිල් තෝරනවා ලයිට්චින් තෝරනවා ආලේපන තෝරනවා පැන්ටිකබට් මෙහම මෙහම කළ හිතනවා අගේ හදලා ගෙට ගෙවිදිලා මාසයක් දෙකක් අවු ුද්දක් යැනට ඔක්කොම ෙරයි. හරබල ලබා ගන්නකං වටිනෝ ලබා ගත්තට පත්ේ ඇති දෙයක් නෑ තයක ොඳදටම තේරෙන්නේ කතාද බැඳිල්ලෙ කතාද බඳිනකල් ලොකෝ දෙයක්න නේද බැන්දට පස්සෙ කොහොමදඊට පසේ ගොඩාක්කයි කියන්නේ ඉති කොහොමද ජීවිතය කෙලා හපු හම මට කියලා තියෙනවා අනේ හාමුදුරුවණ ඉතින් ඇදගෙන යනවා අර බලට ලබා ගත්තට පස්සේ ඇදගෙන යෑමත් තමයි තියන්න එක තමයි පං්‍රකාමය හැටි අප මේට කලබල වෙන්න දෙයක් නෑ මේක තමයි පංචකාමය ස්වභාවේ ලබා ගන්නකං වටිනවා ලබා ගත්තට පස්සේ වැඩක් නෑ ඕනම දෙයක් එහෙමයි පින්නතුනි එක ඕන තරම් මෙ ඇත්තන්ට අත්දැකින් මැති ඉතිහෙම නම් බුදුරජාණන් වහන්සේ වධාරනව මහනනිි මේ ආසාභ කියල කියන්නේ හරියට මස් කට්ටක් වගේක බල්ලකුට මස්කාට්ටක්හම්බුුණහම් බල්ලමකොද කරන්න. බල්ල මේක හපනෝ ලෙව කනෝ හැපයි ලෙවකෑවයි කලේ බල්ලට ලැබෙන දෙයක්ති නොව ලැබෙන දෙයක් නෑන්. නමුත් බල්ල මේ අතාහරි නවාද අතහරන්නෙක් නෑ ලැබෙන දේකොත් නෑ අතහරින්නෙත් නෑ ඒවා ගෙනව ද අපි අපි හිතම අපි හොඳටම් ලොක ධනයක් තියෙන කෙනෙක් දටෝම වය වුරද්දයි ඇඳෙම් බහින්ඩ බෑ එයාගේ හිත හොඳට වැඩ කරනවා විශාල දනස්කන්දයක් ඒකිනාට තියෙනවා එයා දන්වායි කවදාකවත් මට ඇවිදලා ඇන්ඩ බෑ. එහෙම එයාට දැනුමක් තිෙන නිසා එයා හිතනවද අනේ මගේ මේ ධනය සියල්ලම මං අතහරිනවාකෙන අතහරනවාද අතහරි නෑ ලැබෙන දේකුත් නෑ අතහරින්නෙත් නෑ හ මස්කට්ටගේ තමයි. බලට බුදුරජාණන් වහන්සේ උපමානයේද ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනෝ මහන මේ ආසාාව කලා කියන්නේ හරියට සිහිනයක් වගේ දෙන් අපි සිිහින දැකළ තිේෙනවාන සිහිනෙන් අප නටන්ඩ පුළුවන් ගයන්ඩ පුළුවන් වයන්ඩ පුළුවන් ඕන්න සිහිනෙෙන්ට රජවෙඩ බැරිද පුළුවන් සිහිනෙන් රජවලාන එකකවරුත්. වෙඩ පුළුවන් හැබැයිතින් ඇහැරිලා බලනකුට අර හිටපු විදිහමයි අන්නේ වගේ කත් තමයි මේ ආසාවය කලකන් ද මෙත නින්න මේ පින්න තුල්ලා මේ ජීවිතය එකක ආසාමන් ලබපු අයන්නේ දැන් ටිකක් කල්පනා කල බලන් එකත් සිහිනයක් වගෙන වේද කියලා ලබපු හැම ආසාවක්ම පින්න තුනේ සිහිනයක් වගේ තමයි ඊ ලබපු ආසාවද සිහිනයක්න ල අප බුදුරජණන් වහන්සේ ගුපමා උන්වහන්සේ වදාරනව මහනනේ මේ ආසාභ කෙලක කියන්නේ සිහිනයක් වගේ ඉතිහෙමනම් අපේ හැම කෙනෙක්ම මතකතියාගන්ටෝන ආසාභ කෙලකන්නේ සිතුවෙල්ලක් කියන වග දම් බලන්න මේ ධර්මකාරණය ඔළුවේ තිබුණුත් මේ පින්නතුල්ලාට මොන්න තරං ධරමය පිළිසරණක් හැදනවද පිීතම අනවශ්‍යසාවක් ඇතිවුණා. ඇති වෙනකොට මේ අගහිතටාවත් අනේ වැඩක් නැ සිතුවිල්ලක්න මේ කෙනවෙකින් අයිගට බැරිද පුළුවන්. එෙහෙමනම් දැන් හැමෝ මතක තියාගණ්ඩ ආසාව කෙල කියන්නේ අමුතු දෙයක්නවෙේ සිතුවිල්ලා. ඊළඟට පින්නතුන මේ ආසාාව හටගන්න කොහොමද. පින්නතුළ බලයි මොකද මේ ආසාාව ගැන මෙච්චර කතා කරන්න කියලා. පින්නතුන ආසාාව ගැන මෙචතර කතා කරන්න මේ ආසාාව කියල කියන්නේ හරම ශූක්ෂම එකක්. මොකද ආසාාවක් නැති කරනකුට ආසාසීයක් ඇතුළු ටැවිල්ල. එකතම ආසාවි ස්වභාවේ තැ ඇවුරු දම්මල කියන්නේ මට දෙැන් ආසාාවක් නෑ බැඳීමක් නෑ කෙලා කිවට ත වෙන පැත්තකින් පුදවාකාර බැඳීමක් ඒක තමයිකි ස්වභාවේ එහනම් මේ ආසාව නිසා තමයි අපි මේ දීර්ග සංසාර ඉපදීපදි මැරිමැරි මේ භයානක සංසාරටි වැටල ඉන්න මේ ආසාව නිසා එහෙමනම් අපි මේ ආසාව ගැන හුද්දට දැන ගණ්ඩුවන් එහෙම නැතුව ආසාාව නැතිවේවා නැතිවේවා කියලා ලක්ෂ වාරයක් කිව්වත් ආසාාව නැතිවෙන්න න බෝධෙන්න් වහන්සේ නමක් ළඟට හිල්ල ආසාාව නැතිවේවා ක දවසර කෝටිවාරයක් කිවත් ආසාාව නැතිෙනවද නැතිවෙ නෑ එහෙනම් නැතිකරගන්ට නං අපි පින්නතුන මේ පිළිබඳව දැනුවත්වෙන් ෝන අපිට අවබෝධය තියෙන්ඩ ඕන ඒ අවබෝධය නැත්තං අපට ඒ කාන්ති ආසාාව නැති කරන්න බෑ එහෙෙනන් දැන් තුංගැනි ප්‍රශ්නය ආසාාව හටගන්න කොහොමද දැ පින්න තුල්ලාට හිතෙන්නේ කොහෙද ආසාාව හටගන්න හිතෙන විදිහර කොහන්ද කොහද ආසාාව හටගන්න ආසාාව හටගන්න අපට පේන විදිහෙන් ගැහෙන් හටගන්න කනෙන් හටගන්න නාසයෙන් හටගන්න දිවෙන් හටගන්න කයිෙන් හටගන්න සිතින් හටගන්න නේද හැබයි බුදුරජාණන් වහන්ස ඊට වඩාටිකක් ගැඹරට ගිල්ල අපට දේශනා කරනවා මහනනීමය ආසාව හටගන්නේ ඉස්පාර්ශයෙන් කියලා මොකද ඉස්පර්ෂයෙන් ඉස්පර්ශය කියලා කියන්නේ මේක ලොකු වචන කිව්ීමට බයවඩ දෙයක් නෑ ද ඇ තියෙනවාන ඇහ රූපයක් දකිට තුන් දෙනක එකතුෙන්දුව. ඇැත් තිෙන් ඕන රූපයක් තියෙන්ඩ ඕන හිත තියෙන්ඩ ඕන ඔය තුන්දනාගේ එකතුවට කිය නම තම ඉෂ්පර්ශය. දැම් බලන්ඩ මේ තුවනම නැතිවුුණුත් රූපා දකින්න පුළුවන් බෑනි දැන් මේ පිනුතුල දැකල ඇති සමහාර අය ඉන්නවා ඇ ඇරගෙන නිදාගන්නවා දැකනතිය නවද. මම නන් දෙ කර තිෙන ඇ ඇරගෙන නිී. ඒ ස්ුරූපේ සමහරුගේ. එතකුට එයා ස් ඇරිට තියන ඉස්සරහෙන් රූපතියෙනවා එයාට රූප පේනවාද. ඇයි හිතතියන්නේ වෙන තැන කරතුන්දන එකතු වෙඩ මෝනු. මේ තුන්දනා එකතුනත් රූපපේනවා රූප පෙවුණුත් ඇලීමක් හරි ගැටියමක් හරි ඇති වෙනවා මයි. මකක් හරි දෙයක් සිද්ධ වෙනවා. නම් මේ තුන් දෙනා එක තුුණොත් තමයි ඇහැ නිසා ආසාාව හටගන්න එකතම ඉස්පර්ශය කියලා කිවේ. කණෙන් සබ්දයක් අහන්ඩ තුන් දෙනෙක් එකතුෙන්ට ඕුන්. අංකේකට කනක් තියෙන්පැ ඊළඟට සබ්ද තියෙන් ඕුන ළඟට හිත තියෙන්ඩ ඕුන් මේකතුවට කියර නම්මකක්ද ඉස් පර්ශය දැම් බලන් අපට ලොකූ ප්‍රක්්ෂණයක් වෙලා කල්පනා කරර ඉන්න. හල්පනනාකර කර ඉන්නකොට කවුරු හරි අපිට කතා කෙන්නවා. අපිට ඇහෙනවාද. අපිට එහෙනෑ. ඒ කෙන ළඟට මැවිල්ලා ඇඟ හොල්ල ලහන වන්නේ ඔයා කොයිලෝකෙ දින්න කියලා. එ මහල නැද්ද අහලතියන. අරබලන් හිත වෙන තැනක තිබුණොත් ඇහෙනෑ එකතුවට යිස්පාර්චයකයන්. නාසේ ආග්‍රහණය කරට නහයක් තියෙන්න්නේෙ ගඳතුුව තියන් ඔන හිත තියෙන් ඕන එකතුරකෙන ස්පර්චය කිය. දිවෙන් රස විඳන්ට දිවක් තියෙන්ඩෝනි රස තියෙන්ඩෝනි හිත තියෙන් ඩෝන එතකොට ැන් බලන්න අපිට හොඳට රස දැනෙන්නේ බඩගෙන් ඉඳලා කනකුට ද බඩගින් නැතුව කනකොටද අපිට රස දැනෙන්නේ බඩගින්න ඉඳල කනකටද බඩගින් නැතුව කනකටද බඩගිදල කනකොට නෑ ඩ නැතුව කනකට තමයි රස දැනෙන්නේ හොඳ ටෝ බඩගිනි වෙලා මොනවා දුන්නක් කනවන්න ලේද කාගන කාගන යනවා දෙවිනි පානතුන්ගනි පාර පිදාාගන්නකොට තමයි කියන්නේ ලොුණු මධද මිරිස් මදිී නේද අරබට බඩ පිරෙනකොටයි රස දෙරෙන්නේ එම් බඩගිනි නැතුව කනකට තමයි රස දැනෙන්නේ එහවන රස දැනෙන්ට නංම් දිවක් තේෙන්ඩෝනි රස තිේන්ඩෝන හිත තියෙන් ෝන එක තුර ස්පර්ශයකයන්. කයම් පහස ලබන්ඩ කයක් තියන්ඩෝනි පහස තයන්ඩෝනි හිත තිේෙන්ඩෝන මේ එක තුවටගෙන ඉස්පර්ශය කියලා. තිහෙම නම් පින්නතුන ආසාාව හටගන්න මොකින්ද. ඉස්පර්ශයෙන් දැන් පින්නතුළ සුලුපටු දැනීමක් නෙවේ මෙ දැම් ගෙන ගන්න. නොකද මෙචචර කල් සා කරගන ගිය ඇයි ආසා කරන්න ක අපි හරිට දැනගෙන හිටිය නෑ නමුත් අද දන්නවා ආසාකරන්න විඳව නිසා ආසාව කියල කියන්නේ මොකක් දෙකලා අපි දැනගෙන හිටියෙත් නෑ දැන් හැබැයි දන්නවා ආසාව කියල කිය නමුතු දෙයක් නෙවෙේ සිතුවිල්ලා ඊළඟට මේ ආසාාව හටගන්න කොහෙන්ද කියලත් දෙැන් දන්න කොහෙන්ද හටගන්නේ ඉස් පර්ෂයෙන් ඉඟට පින්නතුන්නේ හතරනි ප්‍රශ්නය ප්‍රශ්න හයත්තේ නවා හතරවෙනි ප්‍රශ්නය තමයි ආසාවේ වෙනස්කම් වනවාද එක මම කියලා දෙන්නම් ද මෙතන පිරිසක් ඉන්නවන්නේ මෙ හැම දෙනාගේම ආසාවන් එක විදිහෙද නෑ එකක් කෙනගේ ආසාවන් එක එක විදි සමහරු හරි කැමති පින්නතුළ රූප බලන්න බලන්නමයි කැමති ඒම ඉන්න ඔන්නේද රූපවාහනි ළඟට වෙලා ඔකෝම ටෙෙනනාටටි කිවර වෙනකම් බලනා ඉන්න ඔන්නේද එමක දෙයාග කැමැත්තතිනි බලන්න. තව සමහර ඉන්න ඒ අයට එලෙඩේ නෑ ඔ සමහර අම්මල කියන්නේ අනේ අපේ දරුවන්ට වගේ අපේ ළමයින්ට වගේ ඔයටීව. බැලිරිි පිස්සුවක් මට නෑ ැයිතින් මට ෙදර වැඩරෙකුට රේඩුවි කන හන්් ෝඩ කිය නවා අබට යාග කැමැත්තතින් කන පිනවන් සමහර තරුණ ලමයින්න බලන්න වැඩේ මොනු හරි කනේ ගහග අහන එකමයි යාග කැමැත්ත තියන්නේ අහන්ඩ ඔන්න වෙනස්කම කෙනෙක් කැමැති රූප දක්කින්න තව කෙනෙක් කැමති ශබ්ද හන්ඩ තව සමහරායින්නෝ පින්න තුනි කණ්ඩ බොන්්ඩ නැති වනත් සුවන්ද විලවුන්න ඕන කාගවත් වරදක්කි නන මේක වෙනස් කමයි මේ කියයන් දෙම් බලට සමහරුන්ට එහෙම තිනෙන න සුවන්දට හරි කැමති. ඊළඟට තම සමහරය ඉන්නවා කටින්ම කියනවා මට මුන්නව නැතිවුනත් කටට රහට කණ්ඩ ඕන කියනවා එහම කියනයි නැද්ද ඉන්න අනබලට යාගක මැත්තතියෙන් දිීවපිනවන් තව සමහරය ඉන්නවා හරම කැමති පහස ලබන්. මේක තමයි ආසාවී වෙනස්කම එදකට කෙනෙක් කැමති රූප දකින්න කෙනෙක් කැමති සබ්දහන්න්න කෙනෙක් කැමති ආග්‍රහණේතරන් කෙනෙක් කැමති රසවිඳන්න කෙනෙක් කැමති පාස ලබන් මොක තමයි ආසායි වෙනස්කම. හැබැයි වැරදි දුෂ්ටයක් ගණ්ඩෙපා එහෙමනම් මේ පංච කාමෙන් එකයි අපට තියන්න කියලා ැ පහම තියෙනවා. පහම තිබ්බට පින්නතු වී ඕනම කෙනෙකුගේකක් උත්සන්නයි. අපි එක තම තමාාවංකවෝ තමන් දෙස බලපු හාම බොහම සිහියෙන් තමන්ට තේරෙන ආමං වැඩියම් හාස මේකටකිර තමට දැරෙනවා. එහෙනම් මේ පහම තියෙනවා හැබැයි ඕනම කෙනෙකුගේක් උත්සන්නයි. ඔන්න ආසාවි වෙනස්කම. ඊළඟට පින්නතුනි පස්වනි ප්‍රශ්නයේ තා වැදගත් ප්‍රශ්නයක් ඒ පින්නතුනට උත්තර දෙන්නක් පුළුවන් ආසාවේ විපාක මොනවාද ඒක නම් කියන්න පුළුවන්නේද මොකත් විාක විපාක විඳීරවන්නේද මොකත් විපාක ආසාවේ විපාක තමයි පින්නතුනි භවය බවය කියලා කියන්නේ හොඳට හරි නරකට හරි උපතක් කරා යනෝ ඒ විද්දිට මතකතියාගැනමකක්ද ආසාභ්‍ය විපාක හොඳට හරි නරකට හරි උපතක් කරා යනෝ එහනම් මේ ආසාවි පොඩි හොඳකුත්තිය නො බලපුහම් නේද ඇයි මේින් හොඳ උපතක් ලැබෙනවානි ආසාාවනසා හො හොඳටරි නරට හරි උපතක් කරා යන එහම නම් මට කියන්න බලන්ඩ පොඩි උත්තරයක් දෙනකුට තමයි ධර්ම කාරණ ඇතුළිඉදල එෙන්නේ නැත්තම් ඔහේ අහාගෙන ඉන්නකොට මට හිතෙන තේරෙනවාද දන්න න පිතරක ඇතිවෙන න්නේද එහෙම නම් හොඳෝපත හොඳයිද නැද්ද හොඳ ඔපත හොඳ නැද හොඳඋපත හොඳයිද නැද්ද හොඳෝපත හොඳයිද නො පිළිසක් කියන හොඳෝපත හොඳයි කියලා අනිත් අයින පේන්නේ හොඳෝපපුත හොඳ නෑ කියල කවදහරි දෙගොල්ලොම ඇත්තටම සමත් දෙගොල්ලොම සමත් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේක මොහොතක්වත් මේ සසර වර්නා කරල නෑ ඒ අනුවල්පනා කරලා බලවට හොඳ ෝපත ඇති වැඩකුත් නෑ හැබැයි හොඳ පතක් නැතුවකින් ගොඩෙන් ටත් බැයි දැම් බලන් අපිමි බණකිව්වට ඔය එන්න තිරිසංගත සතුන්ටම බණතේරෙනවා නෑ නේ පන්සල්ලොල න්න බල්ල පූසු කොත්තර බණහනා බනතේරෙන්නේ තියෙනම් ගොඩ හොඳෝපතක් අවචචයි. අපිහෙනම් බලමු කොහොමද මේ ආසාව නිසා නරක උපතක් ලැබෙන්න එකෙල. පින්නතුනි ආසාව නිසා සත්තු මරණවා. ආසාාව නිසා සත්තු මරන්න ඇැදද මරනවා. දැම් බලන සමහරු දඩේ මෙ යනවා මාලු බානවා ආසාවට විනෝ උදාහන්සේට. ද බටහි රටවල්ලල අම්මයි තාත්තයි දුවයි පුතයි සති අන්ති වැඩේ ඔන්න යනෝ බිඩිකෝකක් කර මාළු බාල්. මාළුවෙක් කවුනාට පසේ ගොරට උදඟලනකට මේ ගොළු අප් පුඩිගගා හිනාව උ බැණකම් බලායින්නවා. ආසාාවෙන් සත්තු මරණෝ. තේජීවිතය ගත වෙනෝ. ඊළඟ ජීවිත උපදිනවා උපදිනකොටම ලෙඩෙක්. දෙැ බලන්ඩුව පිළිකාරුහලටක ලස්සන දරුවන්නම්. ොත්තර මහත්තර කන ව සතිය වෙලාම යයින්නේ බලන් උපදිනකටම ලෙට්ටු ඇයි ආසාවනිසා සත්තු මැරුවා නරකුපතක් කර ගිය ආසාාවනිසා හොරකම් කරනවා ආසාවෙන් හොරගම් කරන්න නේද තේජීවිතයේ ගත්ත වෙනවා ඊළඟ ජීවිතය උපදිනවා උපදිනකොටම අන්ත දුප්පත් දැ බලට සමහර දරුවු ඉන්නෝ පින්නතුනි උප දිනකොටම පුවන්න කිරටිකක් නෑ. අන්දවඩ රෙදිකෑල්ලක් නෑ. ඉන්ඩ නිවහනක් නෑ තිගෙම දරුවු නැද්ද මේ රටේ හින්නවා ඇයිී ආසාව නිසා හොරකම් කළා නරක උපතක් කරාගිය. ආසාව නිසා කාමය වර්ද හැසිරෙනවා ඒ ජීවිත කොහු මහරමක හංගෙනයන. ඊළඟ ජීවිතය උපදිනවා උපදිනකොට ගැහැනියෙද්ද පිරිමියද දෙකල් හොයන්න බෑ නපුංසකයි. නර්ක උපතක් කරා යන හැටි. ආසාව නිසා බොරු කියනවා සමහරුන්ට පින්නතුන මේ බොරුව ඇබ්බැහි වෙලාතියන. සමාහරු හිතාගෙනන්නේ පංචසීල ප්‍රතිපදාවේ සිම්පල්ම සිික්ෂසාපදය තමයි බොරුව කිය. කද මංගේහම කියන්නේ ගොඩාක්කයිගෙන හපු හම කියන්නේ පන්සිිල් ලකිනවාද කෙ එහෙමයි ස්වාාවෙන් හද පන්සෙන ලකිනෝ ඉන්දල්ලා හිටලා බොරුවවා. ඉන්දලා හිටලවත් කරන්න හොඳන තිගතම අප අයයි කරන්න.මකද බොරු කියන කෙනාට බොරු කරන කෙනාට කරන්ඩ බැරි අකුසලයක් නෑ. එනම් පංචසීර ප්‍රතිපදාවේ නරකම ශික්ෂාපදීම කද බොරුව සමහරුන්ට මේ බොරුව පින්නතුන ඇබැහි වෙලා තියන මුළු ජීවිතයේම දුවන්නේ බොරුවෙන් ඇත්ත ඇත්තෙබ නෑ දැබ නිර පනාාද බොරුවක් මනත් කියනවාර ප්‍රයෝජනයකට ප්‍රයෝජනයක් නැතුවත් ඔහේ බොරුකේනවා උදාහරණයක් හැටියට දැන් තමන්ගේ ගෙදරින් දලා අප හිතම කඩේට යනවා කියලා එයයා ගෙදර කියෙන හනවා මේ කඩයනවාද කියර නෑ ම මේ ස්පිරිතාලට යනවා අ කඩේට යනව කියලා කියන්නවත් නෑ එම ඇබැ වෙලාති එහෙම නම් මේ මහල්ලොක භයානක ඇබ්බැහයක් මොකද අප කුඩු බොනායට බනිනවා මේ කොඩුවලට ඇබබැහි වෙලා විළඟට මතට මත්වතුරට ඇබ්බැ වෙලා ඉන්නට බයිනෝ මට නං හිතෙන්න්නේම බොරුවටත් ඇබ්බැහි වෙනවා කියන්නේ ලේතිවඩක්වෙයි ඇත්ත කියන්න බැයි එහෙම නම් ආවසාාව නිසා බොරු කියනවා ඒත් ජීවිතය ගත වෙනවා ඊඟ ජීවිතය උපදිනවා උපදින කොටම පින්නතුනි ගොල්ුවෙක් කතා කරන්න බෑ ආසා වනිසා මත්තතුරබොනෝ සමහරුන්ට තිමි බෝතලයකන්නේ ලොකු දෙයා නනිනේද ආසා වනිසා මත්තතුර බොනවා ඒ ජීවිතය ගත වෙනවා ඊළඟජීවිතය උපදිනවා උපදින කොටම මොලේ කළදක් නෑ සමහර මමදන්න ලොකු පවුල්ල අම්ම තාත් අපිළඟට ඇුල්ලකේ න කොච්චර සල්ලිති වුණත්ඒේ ළමයිට උගන්නන්න පැස් ගෙනගන්න බෑ උන් මත්තකයි පිස්සු වෙලා එපදන්නේ. එහෙම නම් බලන්ඩ ආසාව නිසා නරකුපතක් කරා යන හැටි. ද මේටික හැවූ හාම පොඩි බයක් කහැමැති උන්න ඇද ඇැතිවනා ඇති වඩ ඕන පින්නතුන බඩ මෙහෙමයි දැ ඔය වැරදි වුණහාම සාසනික ප්‍රතිපදාමතින ක්‍රමය අපි ගෙන ගණ්ඩෝන් මොකද පුතජ්ජානකමට අපේ ඇති වැරදි සිද්ධවෙඩ පුොුවන්. ඒ වැරදි නැවත නැවත මෙනෙහි කරකින දර වැඩක් නෑ අේ වැරදි වනා අනත්‍යයි කියල එක අත හැරලා කරන්ඩ තින හොන්ඳම වැඩේ තමයි බුදුරජාණන් වහන්සේ ලෝර්ණ පලකන සූත්‍රයෙන් දේශනා කළ තින්. එකයන්නේ අපි අප වීදුරුවකට වතුර එකක් පුරෝණු වතුර එකක් පොර වන එකට දාන ලුණු කැටයක් ති දියලුණු ලුණු කැටයක් දාන හොදට කලවම් කරන කලවම් කරන ඇගිල්ල දාලා දිවේගෑවොත් මොරහා දෙන්නේ ලනුරහා ඒ විියදුරට දාප ප්‍රමාණයම ලුණු කැටයක් කැරගෙන විශාලර වගා ලඳකට දාන ලොකු නිදකට දාල කලවම් කරලග ඇරගෙන ඇගිල්ල දාල දෙවේ ගෑවොත් ලුණුරහක් වෙනවද ඇයිඒ තන වතුර ප්‍රමාණය වැඩි අන්ඒ වගේ අපේ ජීවිතවලින් මොනවහාරය අකුතල් වෙලා තියෙනව නම් කරන්න තියෙන හොදමදේ තමයි ලිඳේ වතුර වැඩි වගේ කුසල් වැඩි කරන්නඕ. කුසල් වැඩි වෙන කොටා අකුසලේ දැන් වතුර වැඩිවෙනකොට ලනුරහනැති වෙනෝ වගේ කුසල් වැඩිවෙනකොට අකුසලේ යටපත් වෙනවා මේක මේ මංහදාගත්ත උපමාවක් නවෙයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදා උපමාවක් එහෙම නම් බලන්න මේ කරුණා සාාසනයක් ඕනව කෙනෙකුට පින්නතුනි වැැරදිවෙලා තිබ්බත් සුගතිගාමි වෙන්ඩ අවත්තා වදාගණ්ඩ පුළුවන් කුසල් වැඩි කිරීම දැම් බලන්ට අපට අප්පලො තියන කාලට අප යනවන කේන්දරය බලන්නරේද. ඉති ගේයාම දහි වච්චතුමාක නො පාරභයානකයි රාෂ්ටික දෙකක් එක ටැවිල්ලයි තියෙන්නේ මෙන්න වැඩටික කරන්නඩ කෙල් තුමා වැඩටිකක් දෙ නවා. මුනවල් දෙන වැඩ එතුමා කියයනෝ බෝධි පූජාතියන්ඩ කේන්තිගණ්ඩිපාසාංගික දාන දෙෙන්ඩ මාලුන්ට කෑමදාණ්ඩ පිරිච්තියන්න්න වගේ වැඩිකත්ද දෙනවා ඇත්තට මේ කරන වැඩේ ඥානගෝතර වැඩක්. රකුසල විපාකයේ වැඩි වෙන කාලයට කුසල් වැඩි කරනකුට ඒක යටපත් වෙලා යනෝ. එහෙම නම් පින්නතුන දැන් පින්නතුළට පැහැදිලි ආසාවනිසා නරක උපතක් ලැබෙන විදිහ. කොහොමද ආසාව නිසා හොඳ උපතක් ලැබ පින්නතුනී, ආසාව නිසා හොඳ උපතක් ලැබෙන්නේ ආසාවෙන් පින් කරන ගොඩත්තින් හොඳ උපතක් කරයනම්. ද අපි කුත්සල් කරන්නේ ආසාවෙන් ලිනේද. දෙම් බලන අපේ සමහර අම්මල කියනවාන හරි කැමති කටින පින්කන් කරන්න. තැම්මල කියන්න ධනේ මට තාම කටිනයක් කර ගන්න බැරි වුණනා කෙල් හැමකි නොනේද. මොකද අම්මලා කටිනයක් කරන්න ඔච්චරාස ම්? කටිනයක් රන් අම්මලා උච්ච රාස පින්නතුන එක ගලෙන් ඔක්කොම හරිෙනවනි. මොක දේක ඒ තරම් ආනිසංසයි. ඇති මං මේ උපහසල් ලක්කනඕනවේ. ඉතින් කටින පින්කමකින් හැමදේව ලැබෙනවා අරබන් ලබා ගණ්ඩ තමයි පින්කම් කරන්න. දැන් ඔය පින්නතුළට දැකල ඇති සමහ රම්මලා අනේ මං මේ දේකල්ලනෑ උන්න කවරුහර ධර්ම ්‍රන්ථතයක් මුද්‍රණය කරනවන අනේ මට තාම් ැරිුුණ එ මාවත් සම්බන්ධ කරගන්නගලිට සම්බන්ධ වෙනවා. කවර හිදලයි කොස්සයි පෝජ කරවන අනේ මටත් බැර වුණා එ නොකරපු පින්කං අම්බල කරනු ඇයි ඒ ප්‍රතිවිපාක බලාපොරොත්තුෙන්. තියහෙම තමයි පින්නතුනි ආසාවෙන් පින් කරනකුට හොඳපතක් කර යනවා. තිහෙමන දැම් පින්නතුනට පැහැදිලි ආසාවනිසා නරක උපතකුත් ලැබෙනවා ආසාව නිසා හොඳ උපතකුත් ලැබෙනෝ දෙැම් ප්‍රශ්න පහකට පින්නතුරන පිළිතුරු දැනගෙන තියෙනවා දැම්බල අප නැවත සිහිපත් කරමු ත එක ප්‍රශ්නය යි තියෙන්නේ ආසාාව පිළිබඳ ව අපි අද කතා කළේ එහෙමනම් අපි හැමෝට මාසාව තියෙනවා ඇයි අප ආසා කරන්නේ පින්ඳීම නිසා ආසාාව කියල කියන්නමකක්ද සිතුවිල්ල ආසාාව හටගන්න කො හොමද ඉ පරුසෙන් ආසාභි වෙනස්ක මත කඇති කෙනෙක් කැමැති රූප බලන්න කෙනෙක් කැමති ශබ්දහන්න මේක තම වෙනස්කම. ආසාවේ විපාක මතකයි හොඳට හරි නරකටහරි උපතක් කරා යනම් අවසාන ප්‍රශ්නය ආසාාව නැතිකරන මාර්ගය මොකත් මොකදද මේ ආසාාව නැති කරන මාර්ගය ආර්්‍යස්ථාංගික මාර්ගය වෙන මාර්ගයක් නෑ මේක තමයි මාර්ගය තිහෙම නම් පින්නතුනි ආසාාව නැති කරට තින එක්කම මඟ නවරදින මග ආර්යෂ්ටාංක මාර්ගය අපි කවුරුද්දන්නව සම්මාධිට්ටි සම්මා සංකප්ප සම්මාවාතා සම්මාකම්මන්ත සම්මාජීව සම්මාවායාම සම්මාසති සම්මා සමාධී. එඩකොට පන්නතු ඕනම කෙනෙකුට මෙ ආථාව නැති කරුණ මේ මග හැර වෙනමගක් නෑ ඉඳ අපි පැවිදිීවුුණයි කියලා අපට වෙන මාර් ගැත්ති නොද නෑ ඔඇත්තු ගිහන්න ටියට හිටියත් දෙපක් සයටම තියෙන එක මාර්ගය එහම් අපි පැවිදිවීමේ තියෙන වෙන සමකත් ප්‍රෝර්ජිතයාගේ ගමන හරියට මහනකමක් කරන වනං එයාගේ ගමන සීග්‍රගාමී හරිට දැන් අපට ගාල්ලට යන්න පුළුවන්න්න දැම් මේ හයිවේක අන්ඩත් පුළුවන් අ පරණ පාරයන්නත් පුළුවන් ඉති අර පාරයනකොට ටිකක් බොහොම ප්‍රමාදයි නම තයිවේ කියයනවනං ඉක්මටේ යන්න පුළුවන් ඒකයි මේ පැවිදිවීමේ වෙනස. හෙමනැතුව අපිට වෙනව මාර්ගයක් නෑ. තිහෙම නම් මේ ආර්්‍යෂ්ඨාංගික මාර්ගය අනුගර්මණය කිරීමෙන් තමයි අපිට මේ ආසාව නැති කරන්න පුළුවන්නේ. මෙ සම්මාධදිිට්ටි මෙ හොඳ දුෘෂ්ටියකට ඇවිල්ලා. මිත්‍යා දුෘෂ්ටියයෙන් අයිංගලා. නරක සංකල්පනාඉංකරගන, හොඳ සංකල්පනා ඇති කරගෙන, ද වචන කතා කරමෙන් හොඳ කර්මාන්ත කරමින් මෙන්න මේ වගේ ගමනා. ඒතුළින් තමයි අපට යථාර්ථය දකින්න පුළුවන්කම ලැබෙන්නේ. තිහෙමනම් පින්නත් හැම දෙනාටම මේ දේශනාව ආසාාව නැතිකිරීම පිණිස යම් තරමකින් හරි උපකාරවේවාක ලබ ්‍රාක්තනා කරනවා. ඉතිං අඩ මේ ධර්ම දේශනාවහි දායකත්වය දරන පන්න තුොල්ලා විශේෂයෙන් යුලිසා තත්වරි බණ්ඩාරි ගොඩ තියනිය. ඒ මිනිබිරියගේ පත්වන ජන්වදිනය වෙනුවෙන් පිළි අන්දර සිද්ධ මුල්ල පදිංචි නන්දායක නායක මහත්මාව විසිේදත්න වෛද්‍ය රසිකායක නායක ඉංජිනේරු ී බන්්ඩාරි ගොඩ වගේ EMPි ඒක නායක මහත්මාය තුළු පවුලේ පින්වත් පිරිස සත්පුරුස සමාගමක් බවට පත්වෙලා තමයි පුං්චි බිනිිබිරියගේ පුංචි දියනියගේ උපන්දිනයට ආත්සිංසන ප්‍රාර්ථනා කරන්න ඉතිඒ ඒ දියනයට පුුණ්්‍යවන්ත ජන්වදිනයක් වේවා නිදොක්මිරෝගි භාාවේ චර්ජ්‍යවනය සැලසේවා ඉදිරිකාලයේ තාම හොඳින් අධ්‍යාපනය හදාරලා රටට ධාතියට ආගමට වැඩදායි පුුණ්්‍යවන්ත දරුවෙක් හැටියට කට යුතු කරන්නට ඒ දරුවාට රුවන්ගේ ආසිිරුවාදය ලැබේවා ලැබේවා කෙල ප්‍රාර්ථනා කරනවා. දෙපාර්සයේ මියගේ මෞ්පියන්ට සැත්තැම්බර විශවදිනමිය ගොස් වසර හතරක් සෆිරෙන ගුණසිරී වික්‍රමාරච්චි සහෝදරයාට සහ ඉම්මල සේන වික්‍රමාරච්චි දයා වික්‍රමාරච්ච්‍යයන සහෝදරයන්ට සහෝදරයට රෝහිනේ. මදුරක්පිරුම ජීචිත්‍රාංගන රාජ කරුණා ජාති සෝ හිරියන් නඇැතුළුමගිය පරම්පරාගත ස්‍රියලු ඥාතීන්ටේ කාන්තේ මේ පම් පෙනේවා අපේ ඥාතීන්ට මේ කොසල් නිවන් පිණසම වේවාකට ප්‍රාර්ථනා කරමු ඒ වගේ අගෝත්තු මස විසිහතර වනු දිනට ඒ පත්වන ජන්වදි සැමරු ඒ කුඩා දියනයට යොලීසා චත්වරී බණඩාරි ගොඩ දියනට ුණ්්‍යවන්ත ජනවදිනයක් වේවා නිදොක්ුණ විරෝගි භාවේ ජිරජීවනයම සැල සේවාකට නැවත නැවතත් ප්‍රාර්ථනා කරනවා එ වගේ බෞද්ධාමාධ ජාලී අධ්‍යක්ෂික බරලන්දේ ජිරක් ඥාණස්වාමින් වහන්සේ ප්‍රධාන කාය බණ්ඩි හැම දෙ නාටම සෙත් පතනවා දේශකයන් වහන්සේට සිත් පතනවා ඒ වගේ සුද්ජීවත්වදින අපගේ සහෝදර සෞෝදර යන්ඳදවා දරුවන්ට ඥාතීන්ට ධර්ම දේශනාවට සම්බන්ධ උත්විරුද නාටමනි දක්නී රෝගි භාාවවෙච්චිර ජීවනය පතනවා. බෞද්ධය අනාලිකාවේ නිර්මාතෘ අති පූජනීය දරනාගම කුසර දම්ම ස්වාමින්ද්‍රයන් වහන්ත්‍රේටේ කාන්තයම කුතල්. නිවන් පිනිස්සම වේවාකට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්නතුනි ශක්්‍යය උුදුන් පධාන සීරු දිවිරාජ මණ්ඩලේට පින් පෙනේවා දෙවියන්ටත් මේ කුතල් නිවන් පිණිස වේවා. අවිීචයේ පටම් බවාග්‍රයම දක්වා විෂණ සියලු සත්ත ප්‍රජාවට මේ කුතල් නිවන් පිණසම සැනසිල්ල පිණිසම වේවාකට ප්‍රාර්ථනා කරනවා. ඉතිං අද මේ පින්කම සිද්ධ කරන පින්වත් හැම දෙනාටම ඒකනායක පවුලේ ඒ වගගේ බණ්ඩාරිකොට පවුලේ හැම දෙනාටම ඒවගේ කුඩා දියනයට හැම දෙනාටම නිවන දක්වාව මේ කුතල් උපකාරවේවාකට ප්‍රාර්ථනා. පිහිටගනිමු ආකා සට්ඨාජබුම්මට්ඨා දේවානාගා මහිද්දිකා ප්ඥන්තන් අනුමෝ දෙත්වා චිරංරක්කන්තු සාසනං තිරංරක්කන්තු දේසනං තිිරංරක්කන්තු මං පරන්ති